ඉතින් ඔයාලට කොහොමද සාදරයෙන් පිළිගන්න අදත් මගේ YouTube channel එකට ඔයාලා මේක තුලා ඉන්නේ කේඩි මාස්ටර් ඇකඩමි YouTube channel එකේ තවත් එපිසෝඩ් වීඩියෝ එකක් එක්ක subscribe කරලා එකතු වෙන්න ඉතින් අද වීඩියෝ එකකින් ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඔයාලා දන්නවා දැන් කොරියන් exam එකේ skill test එකක් තිබුණා ඒ කියන්නේ 2020 හතරේ පළවෙනි සෙට් එක 2020 හතරේ පළවෙනි සෙට් එකට දැන් skill test එක තිබුණා ඉතින් ඒ ස්කිල් ටෙස්ට් එකේදී ගොඩක් අයට ප්‍රශ්න මතුවලා තිබුණා. ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඔයාලට මෙන්න මේ ස්කිල් ටෙස්ට් එකේදී දැන් කට් ඔෆ් එකක් දෙනවනේ. ඒ කියන්නේ ඔයාලා TPS topic exam එක කරලා ඉවරලා ස්කිල් ටෙස්ට් එකත් කරලා ඉවරලා අවසානයේ ලැබෙන කට් ඔෆ් එක සම්බන්ධව කතා කරන්න තමයි මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් මගේ channel එකේ ඔයාලට දාලා තියෙනවා මෙන්න මේ ස්කිල් ටෙස්ට් එකට අදාළ සියලුම ප්‍රැක්ටිකල්. ඉතින් ඔයාලට මගේ channel එකේ බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සේවාංශය, දීවරංශය, ඒ වගේම ship building industry එක එවගේම නිෂ්පාදන අංශය කියන මේ අංශ හතරටම අදාළ වීඩියෝස් මගේ YouTube channel එකේ දාලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවනම් ඔයාලට පුළුවන් skill test එකට සහභාගී නොවු කෙනෙක් ඉන්නවනම් ඔයාලට පුළුවන් මේ වීඩියෝස් බලලා ඉවර වෙලා skill test එක හොඳින් කරගන්න. චකිසෝගේ එක ආයතන ප්‍රශ්න මේ ඒ වගේම විධාන ප්‍රශ්න කියන මෙන්න මේ හැම ප්‍රශ්න එකක්ම සාකච්ඡා කරලා තියෙනවා වීඩියෝ මාර්ගයෙන්. ඉතින් ඔයාලට ලයිව් ඩිස්කෂන් එකකුත් තරංග වෙලා තියෙනවා. කියන්නේ අපේ සිස්සුන්ට ආපු ප්‍රශ්න සාකච්ඡා කිරීම සම්බන්ධව. ඉතින් එහෙනම් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මෙන්න මේ කට් ඔෆ් එක සම්බන්ධවනේ. ඉතින් මේ කට් ඔෆ් එක කතා කරන්න කලින් අපේ ළමයින්ට මේ ස්කිල් ටෙස්ට් එකට සහභාගී වෙච්ච ළමයින්ට ආපු ප්‍රශ්න ගැන කතා කරන්න තමයි දැන් සූදානම් වෙන්නේ. I've been dreaming on in my head like I've seen it a life worth living is a life. ඉතින් පළවෙනි එක තමයි චකිසෝගේ. ඒ කියන්නේ චකිසෝගේ එක ඉදිරිපත් කරන්න ගියාම ගොඩක් ළමයි කිව්වා එයාලට චකිසෝගේ එක පැටලුණා කියලා. ඊට පස්සේ එකවරක් චකිසෝගේ එක කියලා ඉවරලා ඊට පස්සේ නැවත වරක් එතන ඉන්න සොන්සෙන්නින් චකිසෝගේ එක කියන්නේ ඒගොල්ලන්ට අවස්ථාව දුන්න කියලා කිව්වා. සමහරුන්ට සමහරු කැඩි කැඩි කියනකොට සමහරුන්ට චකිසෝගේ එක නතර කරන්න කියන අවස්ථා තිබුණා. එහෙම දේවල් ඒගොල්ලෝ මට ඉන්බොක්ස් එකේ මැසේජ් දාලා තිබුණා. මෙහෙම දේවල් වුණා මොනෝ වේද කට් ඔෆ් එකේදී ලකුණු يعني අඩු වෙයිද ඔන්න වගේ දේවල් එක්කෝ ෆේල් වෙයිද කියලා මේ වගේ බයෙන් ඉන පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි නට් ඇන් බෝල් දාන්න ගියාම ඒගොල්ලෝ දාන පැටර්න් එක ඒ කියන්නේ ඒගොල්ලෝ කියන පැටර්න් එක වෙනස් වෙලා නට් ටික බෝල් ටික දාලා ඒ කියන්නේ පැටර්න් එකත් වෙනස් කරලා නට් ඇන් බෝල් ටිකත් වෙනස් කරලා එහෙම දාපු පිරිසකුත් ඉඳියා. ඉතින් එහෙම ඒ අයත් කිව්වා මෙන්න මේ විදියට මැට ලැබුණා. ඒ කියන්නේ නට් ඇන් බෝල් දානකොට අර තියෙනවනේ මේ හතරක් නට් ටික තියෙනවා බෝල් ටික තියෙනවා මේ තව කැලි දෙකක් තියෙනවනේ ඒ කැලි දෙකක් දාලා ඉවර වෙලා ඔයාලට මේ සම්බන්ධ කරන්න කිව්වට පස්සේ මෙයාලා සම්බන්ධ කරගෙන සමහරු පැත්ත වරද්දලා තිබුණා. ඒ කියන්නේ වම් පැත්තෙන් දාන්න ඕනේ එක දකුණු පැත්තෙන් දාන්න ඕනේ දකුණු පැත්තෙන් දාන්න ඕනේ වම් පැත්තෙන් දාලා තිබිලා තියෙනවා. ඉතින් ඔන්න ඔයගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි බලමු කට් ඔෆ් මාර්ක් එකේදී කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේ ප්‍රශ්න මේ එක්කෙනෙක්ට විතරක් ආපු ප්‍රශ්න නෙමෙයි හැමෝටම කියන බොහෝමයක් පිරිසකට ආපු ප්‍රශ්න තමයි මේ කතා කරන්නේ. ඉතින් ඔයාලටත් මේ ප්‍රශ්න තියෙන්න පුළුවන්, ඔයාලගේ හිතේ තියෙන්න පුළුවන් මෙන්න මේ විදියට මටත් කරගන්න බැරුණා නේද කියලා. ඊට පස්සේ පින් බෝඩ් එක, පින් බෝඩ් එක දානකොට සමහරුන්ට වෙලා මදි වෙලා තියෙනවා, පින් 3ක් 4ක් දාන්න බැරි වෙලා තියෙනවා. හරිද? එහෙම 3ක් 4ක් දාන්න බැරි වුණා ස්කිල් ටෙස්ට් එක ෆේල් වෙයිද මොකක් වෙයිද කියලා ගොඩක් අය මැසේජ් දාලා තිබුණා ඉන්බොක්ස් එකට. ඒ වගේම කමෙන්ට් නනුත් අහලා තිබුණා. ඒ වගේම කොන්දේ ශක්තිය, එක්කෙනෙක් කිව්වා කොන්දේ ශක්තිය 120 කියන පීමි කෙනෙක් කොන්දේ ශක්තිය 120ට වඩා වැඩි මේ වෙන්න ඕනනේ. ඒ කියන්නේ පීමි පාර්ශවයට. එතකොට 120ට වඩා වැඩි නැතුව 115ක් විතර මේ ආවට පස්සේ නතර වුණා කියලා ඔන්න මැසේජ් එකක් දාලා තියෙනවා. 115 10ක් ආවට පස්සේ ස්කිල් ටෙස්ට් එක ෆේල් වෙයිද කියලා ඔන්න ඔය ප්‍රශ්නේ ඒගොල්ලන්ට. ඉතින් මේ විදියට සමහර අයකු කොන්ද ශක්තිය හරියට කරගත්ත නමුත් අතේ ශක්තිය ඒකක දෙක තුනක් අඩු වුණා කියලා. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙනවා. වම් මතේ හරියට ආව කියනවා, දකුණු මතේ හරියට ආවෙ නැහැ කියලා කියනවා. මේ වගේ ප්‍රශ්න ගොඩක් ඉදිරිපත් කරලා තිබුණා අපේ WhatsApp group වල, ඒ වගේම Facebook page එකේ, Instagram වල. ඉතින් මේ ඒ වගේම කම්පැනි ප්‍රශ්න අහනකොට කම්පැනි ප්‍රශ්නයක් සමහරුන්ට තේරුන්නේ නැහැ කිව්වා. සමහරුන්ට කම්පැනි ප්‍රශ්නේ එක දිගට ඒගොල්ලෝ කතා කරනකොට අවධානය නැති වුණා කිව්වා. ඒ වගේම කම්පැනි ප්‍රශ්නයක් අහනකොට එකපාරට උත්තර දීගෙන බැරි වුණා කිව්වා. ඒ වගේ හිර වෙන දේවල් වුණා කිව්වා. ඉතින් අන්න ඒ වගේ ප්‍රශ්න ගොඩක් අයට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න ඔයාලටත් ඇති. ඔයාලටත් මේ වගේ ප්‍රශ්න වෙන්න ඇති. ඔයාලා බයෙන් ඉන්නවා ඇති කොහොම වෙයිද දන්නේ ස්කිල් ටෙස්ට් එකට එහෙම කියලා. ඉතින් බයෙන් ඉන්න පිරිසක් ඉන්නවා. ඉතින් ඒ නිසාම තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඊට පස්සේ
දැන් ওই විදියට ෆිසිකල් ටෙස්ට් එකේ වගේම ස්කිල් ටෙස්ට් එකේ මේ දෙකේම ওই වගේ ප්‍රශ්න. ඒ කියන්නේ ওই වගේ අතපසු වීම මේ කියන්නේ කලබලකාරීත්වය නිසා. බොහෝමයක් පිරිසක් මේ කලබලකාරීත්වය නිසා තමයි මේ විදියට මේ ස්කිල් ටෙස්ට් එක ෆේල් වෙන හේතුව. ඉතින් කියන්නම් මෙන්න මේ වගේ ප්‍රශ්න හැමෝටම වෙලා තියෙනවා. ඒ නිසා ඔයාලා බය වෙන්න අවශ්‍ය නැහැ. සමහරුන්ට කලබයින් ටෙස්ට් එක. ඒ කියන්නේ වර්ණාන්දතා පරීක්ෂණය මේ ප්‍රශ්නයක් වෙලා තිබිලා තියෙනවා. සමහරුන්ට කලබයින් එක පාස් වෙන්න තියෙන ලකුණු ප්‍රමාණය මදි වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ප්‍රශ්න ආවට පස්සේ කට් ඔෆ් මාර්ක් ආවට පස්සේ ෆේල් කියලා වැටෙන්න පුළුවන්. අපි දැන් බලමු දැන් මේ කට් ඔෆ් මාර්ක් එකට මේක කොහොමද බලපාන්නේ කියලා. හරිද? ඔයාලා දැන් ස්කිල් ටෙස්ට් එක දැන් ඉස්සර 2016 2017 වගේ ස්කිල් ටෙස්ට් එක මූලික කරගෙන නෙමෙයි දැන් එක්සෑම් තියෙන්නේ. කොටින්ම කිව්වොතින් ඉස්සර 2016 2017 ස්කිල් ටෙස්ට් එක තමයි මූලික කරගත්තේ. ඒ කියන්නේ EPS ටොපික් එක්සෑම් එකෙන් මේ ගොඩක් අය පාස් කරලා ස්කිල් ටෙස්ට් එකෙන් අරන එකක් තමයි කලින් තිබුණේ. ඉගෙනේ කලින් 2016 2017 18 19 වගේ කාලවල තිබුණේ. නමුත් දැන් මේ ජෙනරේෂන් එකත් එක්ක මේක වෙනස් වෙලා තියෙනවා. දැන් අපිට මේක මේක මට්ටමකින් බලන්න පුළුවන්නේ කලින් අවුරුදුත් එක්ක සාපේක්ෂව අපිට මේක මට්ටමකින් මනින්න පුළුවන්. මෙහෙම දේවල් වෙලා තියෙනවා මෙහෙමයි කියලා. ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ එක ගැන පරක්කු වුණේ කට් ඔෆ් එක සම්බන්ධ. මෙතනදී ඔයාලට කියන්න තියෙන්නේ 2500ක් ගත්තොත් අපි සාපේක්ෂව 2500ක් අර 3000ක් ගම් මම උදාහරණයක් ගන්න 3000ක පිරිසක් ස්කිල් ටෙස්ට් එකට සහභාගී වුණොත් එතනින් 2990ක්ම පාස් කරන තත්ත්වයක් තමයි දැන් උදාලා තියෙන්නේ. මොකද කට් ඔෆ් එක ගත්තදී ඒ කියන්නේ ඔයාලා දන්න ස්කිල් ඔයාලා EPS ටොපික්ස් එක්සෑම් එක කරාට පස්සේ නිෂ්පාදන අංශය තිබුණ 175 කට් ඔෆ් එක. ඉතින් අන්න ඒ වගේ ලොකු කට් ඔෆ් එකක් බලලා ඉවරලා ආපු ස්කිල් ටෙස්ට් එකෙන් හලයි කියලා අපිට හිතන්න බෑ. ඒක කොහොමත් වෙන්නේ නැහැ. මෙතනදි වෙලා තියෙන EPS ටොපික් එක්සෑම් එකෙන් සම්පූර්ණයෙන් හලන්න ඕන කට්ටිය හලලා ඉවර වෙලා ස්කිල් ටෙස්ට් එකට උපරිම අය එක්කන් ගියලි වෙලා ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම පාස් කරන්න තමයි මෙතනදී අදහස වෙන්නේ යාලකේ. ඒ කියන්නේ මේ වගේ ලොකු කට් ඔෆ් එකක් EPS ටොපික් එක්සෑම් එකේදී 175 වගේ නිෂ්පාදන අංශයට කට් ඔෆ් එකක් දීලා ඉවර වෙලා ඒකිනුත් තරලි වෙලා ස්කිල් ටෙස්ට් එකිනුත් තලන්නේ නැහැ. ඒ නිසා ඔයාලට chance එකක් තියෙනවා. ඒ නිසා ඔයාලා මම කියන්නේ ඔයාලා ස්කිල් ටෙස්ට් එකට පුරුදු පුහුණු වෙන එක කියන්නේ අඩුවෙන් කරන්න. ඒ කියන්නේ ඔයාලට හිතන්න ඔයාලට EPS ටොපික් එක්සෑම් එකේ 195ක් 180ක් විතර තියෙනවා. ඔයාලා හිතනවා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම කියන ස්කිල් ටෙස්ට් එකේ ඔයාලා හරි හැටි පුහුණු වීම කරලි වෙලා හරි හැටි මේ ස්කිල් ටෙස්ට් එකට සහභාගී නොවෙන්න පුළුවන්. එහෙම වුණොත් මේක ඔයාලගේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔයාලේදී හරියට කරොත් තමයි ඒ දෙකේම එකතුෙන් හරි කට් ඔෆ් එකක් ගන්න පුළුවන් වෙන්නේ. කට් ඔෆ් එකට වඩා වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙන ලකුණු. ඒ නිසා ඔයාලා කොයි වෙලාවකවත් ඔයාලගේ ලකුණු වැඩි කියලා EPS ටොපික් එක්සෑම් එකේ ස්කිල් ටෙස්ට් එක ලේසි වෙයි, ස්කිල් ටෙස්ට් එකේ පොඩ්ඩක් ලකුණු ගත්තම ඇති කියලා යන්තම් පාස් වෙන්න හිතාගෙන කොහොමද වක්වත් ස්කිල් ටෙස්ට් එකට සහභාගී වෙන්න එපා. මම ඒක කලිනුත් මගේ වීඩියෝ වලින් කියලා තියෙනවා ස්කිල් ටෙස්ට් එකට යන්න කලින්. ඉතින් මේ විදිහට මේ පාර කට් ඔෆ් එක ගැන කතා කරොත් ඔයාලා ඔයාලගේ කට් ඔෆ් එක ලැබුණට පස්සේ ෆේල් කියලා තියෙනවා නම් මෙතනදී ඔයාලගේ ලකුණු තිබුණත් ඔයාලා කලර් බයින් ටෙස්ට් එකෙන් ෆේල් වෙලා තිබුණොත් කට් ඔෆ් එකට වඩා වැඩි ලකුණක් තිබුණත් ඔයාලා ෆේල් වෙනවා. ඒක තමයි මූලිකම දේ. ඒ කියන්නේ ඔයාලා වර්ණාන්තතා පරීක්ෂණය, ඒ කියන්නේ අතුකොළ වර්ණාන්තතා පරීක්ෂණයේදී ඔයාලා හරියට ඒක ඒ ටෙස්ට් එක පාසු නැතුනොත් කට් ඔෆ් එකට වඩා වැඩි ලකුණක් ඔයාලා තිබුණත් අනිත් හැම එකකින්ම, ඒ කියන්නේ අනිත් හැම ප්‍රැක්ටිකල් එකකින්ම ලකුණු වැඩියෙන් තිබුණත් ඔයාලා ෆේල් වෙනවා. ඒක තමයි මූලිකම දේ. ඉතින් ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම මේ වර්ණාන්තා පරීක්ෂණය සමත් වෙලා තියෙන්න ඕන කට් ඔෆ් එකනොත් පාස් වෙන්න. කට් ඔෆ් එකටත් පාස් වෙන්න. අනිත් එක තමයි මේ කට් ඔෆ් එකේ ඔයාලට දැන් හිතමු දැන් කට් ඔෆ් එක 156.6යි කියලා. 156.6යි කියලා තිබිලා ඔයාට 156.5ක් තිබුණත් ඔයා ෆේල් වෙනවා. එහෙම දෙයක් තියෙනවා. දශම ගාණෙන් ෆේල් වෙච්ච අය ඉන්නවා. මම මේ බය කරනවානේ මේ වල මෙතනදී අර කට් ඔෆ් එක දෙන විදිය තමයි පැහැදිලි කරන්නේ. හැබැයි මේ පාර මං කිව්ව විදියට දැන් 3000ක් ගත්තින් 2990ක්ම පාස් කරන මට්ටමේ තියෙන මේ පොඩි පොඩි වැරදි උනායි කියන විදිහවල ඔයාලගේ සම්පූර්ණ ලකුණම මේ ඒ ස්කිල් ටෙස්ට් එකේ යාදාලා ප්‍රැක්ටිකල් එකේදී නැති වෙන්නේ නැහැ. දැන්
හිතන්නක කොන්ද ශක්තිය 120 වඩා වැඩිනවා 110ක් වගේ තිබ්බ කියලා. එතකොට ඒකට ලකුණු 20ක් දුන්න කියලා හිතන්නක 20 නැතුව ලකුණු 15ක් වගේ හම්බෙන්න පුළුවන්. අන්න එහෙම. ඔයාට සම්පූර්ණ ලකුණු හම්බෙන්න නැති වෙන්නේ නැහැ. ගොඩක් අය වරදින වඩා අන්තිර සම්පූර්ණ ලකුණු නැති වෙන්නේ. දැන් පින් බෝඩ් එකේ පින් 2 3ක් දාගෙන බැරුණා කියලා සම්පූර්ණ ලකුණු නැති කරන්නේ. ඒකෙන් 1ක් 2ක් 3ක් ලකුණු අඩු වෙයි. එච්චරයි වෙන්නේ. දැන් පැටර්න් එක වැරදුනා කියලා හිතන්නකෝ. ඔයාලා හරියට මේ නට් ඇන් බෝල්ට් වල හරියට ඒ ටික දාලා ඉවර වෙලා පැටර්න් එක වැරදුනා කියන්නකෝ. පැටර්න් එක වැරදුනාට පොඩ්ඩක් ලකුණ දෙකක් අඩු කරයි. එහෙම. ඒ නිසා ඔයාලා බොරුවට බය වෙන්න අවශ්‍ය නැහැ. ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාලා හැමෝම පාස් වේවි. හොඳටම අවුල් වෙච්ච කෙනෙක් නම්. ඒ කියන්නේ හැම ප්‍රැක්ටිකල් එකක්ම හැම ෆිසිකල් ටෙස්ට් එකේ තියෙන හැම එකක්ම අවුල් කරගත්තු කෙනෙක් නම් අනිවාර්යෙන් ෆේල් වෙන්න ඉඩකඩ තියෙනවා. එහෙම නැතුව මේ එකක් දෙකක් ඒ විදියට අදපසු වුණා කියලා ෆේල් වෙන්නේ නැහැ. ඒක ඔයාලා හොඳට මතක තියාගන්න. ඔයාලා අනිවාර්යයෙන්ම පාස් වෙනවා. මේ එකක් දෙකක් මේ පැටලුණාට කමන්නේ නැහැ. කොහොමත් මේ අර තියෙන අර ස්කිල් ටෙස්ට් එකේ තියෙන බය නිසා ඒ වෙලාවට එන මේ එක නිසා ආවේග නිසා හිම දේවල් එන්න පුළුවන් ඕනම කෙනෙක්ට. ඔතන සම්පූර්ණයෙන්ම ඔක්කොම හරියට කරපු කිසිම කෙනෙක් නැහැ. ස්කිල් ටෙස්ට් එකට ගිහපු හරියට සම්පූර්ණයෙන්ම ඔක්කොම කරපු කිසිම කෙනෙක් නැහැ. පොඩි හරි දෙයකින් වැදිච්ච ඕනම කෙනෙක් ඉන්න පුළුවන්. ඒ නිසා ඔයාලා කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාලා සම්පූර්ණයෙන්ම හරියට ඔයාලගේ ඊට දන්නවා නම් ඔයාලා හරියට කලර් බ්ලයින්ඩ් ටෙස්ට් එකක් කරා කියලා අනිවාර්යයෙන්ම පාස් එක තියේවි. ඉතින් ඔන්න ඔය ටික තමයි කියන්න තියෙන කට් ඔෆ් එක සම්බන්ධව. වැඩි විස්තර කරන්න යන්න අවශ්‍ය නැහැ. ඔයාලට කියන්න තියෙන්නේ කට් ඔෆ් එක. කට් ඔෆ් එක මෙතනදී අර කලර් බ්ලයින්ඩ් ටෙස්ට් එක මේ හරියට කරගත්ත නැතුනින් කොහොමවත් ෆේල් වෙනවා. ඒක අහන්න දෙයක් නැහැ. නමුත් අනිත් ඒවායින් පොඩි පොඩි අතපසු වීම වෙලා එහෙම වුණා කියලා ඔයාලා සම්පූර්ණයෙන් ෆේල් කරන්නේ. අර මේ EPS topic exam එකිනුත් ලොකු කට් ඔෆ් එකකට ගීපු නිසා මේ පාර ස්කිල් ටෙස්ට් එකෙන් හැමෝම වගේ පාස් කරයි. ඒක තමයි කියන්න තියෙන්නේ අන්තිමට. ඉතින් මේක දාලා අයිඩියා එකක් විතරයි. ඒක මම ඔයාලට කියන්න ඕන. මොකද අපි EPS topic exam එකේ මෙච්චර ලොකු කට් ඔෆ් එකක් මීට කලින් ගිහිල්ලා නැහැ. අන්නේ ඒක මේ ඒක මත තීරණය වෙලා තමයි අපි මේ ස්කිල් ටෙස්ට් එකේ මේ විදියට උපකල්පනයක් කරන්නේ. ස්කිල් ටෙස්ට් එකේ හැමෝම වගේ පාස් කරાવી කියලා. ගොඩක්ම අවුල්. ගොඩක්ම ස්කිල් ටෙස්ට් එකේ තියෙන ක්‍රියාකාරකම් අවුල් කරගත්තු කෙනෙක්ට නම් අනිවාර්යෙන් ෆේල් වෙන සිද්ධ වෙයි. ඒක තමයි අපි පුහුණු වීම හරියට කරලා යන්න ඕන කියන්නේ. එහෙනම් ඔන්න ඕක තමයි කියන්න තියෙන්නේ මේ විදියට කට් ඔෆ් එක සම්බන්ධ. ඔයාලා එකක් දෙයක් වරද්දගත්ත කියලා ඔයාලා ෆේල් වෙන්නේ නැහැ. එතනදී ඒ කියන්නේ සම්පූර්ණයෙන් වරද්ද ගන්න නැතුව ටිකක් එක දෙක අර මේ අර මං කියපු විදියට මේ අර මෙම් වෙලා තිබ්බ කියලා ඔයාලා එහෙම ෆේල් වෙන්නේ නැහැ. මං කිව්වා විදියට EPS topic exam එකේ තර විදියට ලොකු කට් ඔෆ් එකක් දුන්න නිසා ස්කිල් එකෙන් හැමෝම වගේ පාස් කරાવી. ඒ නිසා බය වෙන්න එපා. ඉතින් එහෙනම් ඔන්නක තමයි අද කතා කරන්න මම මේ වීඩියෝ එකෙන් අරන් ආවේ. එහෙනම් මගේ channel එකේ හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාලා බලන්න subscribe button එක click කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකක් දැම්ම සැනින් බලාගන්න. ඉතින් ඉදිරියටත් EPS topic මේ exam මේ කියන්නේ Korean exam එක ලියලි වල medical test ඒ වගේම police report දාන විදිහ මේ වගේ හැම දෙයක්ම මගේ channel එකෙන් දානවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. ඒවා දැනගත සැනින් ඔයාලට මේ channel එකෙන් බලාගන්න පුළුවන් වෙනවා. එතකොට එහෙනම් තවත් වීඩියෝ එකකින් අමුණුතුරු වලට සුබ දවසක්. හැමෝටම ජය වේවා. වීඩියෝ එක තොඳනම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. මගේ channel එක තවම subscribe කරලා නැත්නම් පාළ තියෙන subscribe button එක click කරලා ඊට අපිට තියෙන notification all bell icon එක click කරලා තියාගන්න. මේ වගේ වටිනා වීඩියෝස් හැමදාම බලන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් අමුණුතුරු ඔයාලට සුබ දවසක්. This is war with the enemy. Think that it was meant to be.